රයිට් එම නම් ගිය දින කීපය ඇතුළත බෞතර කාණ ප්‍රශ්නය තමයි අප්‍රේල් මාසයේ අපිට ලැබෙන්න නියමිත එපික් ඉක්විප්මන්ට් එක මොකද්ද කියන එක. ඉතින් කොහොමරි මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒකට පිළිතුරක් ලැබෙයි. ඊට අමතරව අපි කැලෙන්ඩර් එක ක්ලෝසර් ලුක් එකක් ගන්නවා. කෙලින්ම මෙදා පාර එන්න නියමිතව තියෙන ඉවෙන්ට්ස් ටික මොනවද කියලා ඉවෙන්ට්ස් දෙකක් පේන්න තියෙනවා. ඉතින් ඒ දෙක මොකද්ද කියන එකත් අනිවාර්යයෙන්ම මම ඔයාලත් එක්ක ඩිස්කස් කරනවා. ඊට අමතරව මට මතුවලා තියෙන දැන් සතියක් දෙකක විතර තිස්සේ ප්‍රශ්නයක්. ඒ තමයි මෙන්න මේ අප්ඩේට් එක මොකද්ද? අපි ජීවිතේට දැකලා නැති අප්ඩේට් එකක් අප්‍රේල් 29 ළු ඒක ඇවිල්ලා තියෙන්නේ කියලා එතරම් මාක් වෙලා තින්නේ. ඉතින් මේ මොකද්ද කියන එකත් අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක මම ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොමද ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු මේ විස්තර සියල්ලම. ඉතින් මුලින්ම අපි අවධානය යොමු කරොත් කැලෙන්ඩර් එකට. ඉතින් කොහමද සාමාන්‍ය හැමදාම වගේ හැම මාසෙකම වගේ යන කැලෙන්ඩර් එකක්. ඉතින් උඩින්ම තියෙනවා ඉතින් මුළු මාසයේම සීසන් චැලෙන්ජස් ටික. ඊට පස්සේ ක්ලෑන් වෝ ලීග්ස් තියෙනවා. ඊට පස්සේ ඊජිප්ට් චැලෙන්ජ් එක දැනවත් අපි ඒක සම්පූර්ණ කරලායි තියෙන්නේ. ඊට අමතරව සුපර් ට්‍රූප් මෙඩල් ඉවෙන්ට් එක කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ස්ට්‍රීක් ඉවෙන්ට් එක කියලා. ඊට පස්සේ තියෙනවා සම්පූර්ණම ක්ලෑන් ගේම්ස්. ඉතින් ක්ලෑන් ගේම්ස් කියන මොකක්ද කියන එක අපි දන්නවා. චැලෙන්ජස් ටිකත් අපි දන්නවා. හැබැයි කොමාරි සුපර් ට්‍රූප් මෙඩල් ඉවෙන්ට් එක සහ ස්ට්‍රීක් ඉවෙන්ට් එක කියන එක තමයි මොකද්ද කියන එක දැන් අපි කතා කරන්න යන්නේ. ඉතින් කොමාරි ගැම්බුරින් බෑලා කතා කරන්න බෑ. ඉතින් තල වශයෙන් අපි කතා කරොත් ඉතින් ඔයාලට පේනවා 11 වෙනිදා සිට 21 වෙනිදා දක්වා සුපර් ට්‍රූප් මෙඩල් ඉවෙන්ට් එක කියලා එකක් එනවාලු. ඒ වගේම රොකට් ලූන් එකක් තියෙන්නේ එතන යාපැත්තේ පින්තූරයේ. ඉතින් කොමාරි සුපර් ට්‍රූප් මෙඩල් ඉවෙන්ට් ඉතින් මේකවිල්ලා සුපර් ට්‍රූප් ඉවෙන්ට් එකක්ද එහෙම නැතිනම් ඉතින් ඔයාලා දන්න සමහර මාසවල එනවා සාමාන්‍ය ඉවෙන්ට් එක ඩ්‍රැගන් කෙනෙක්ව යූස් කරලා ඇටැක්ස් කීපයක් කරලා හීරෝ පෝෂන් එකක් වගේ දිනා ගන්න. එහෙම නැතිනම් සුපර් බාබේරියන්ස්ලා, එහෙම නැතිනම් විච්ලා යූස් කරන්න. ඉතින් ඒ වගේ මොකක් හරි කතන්දරයක්ද? එහෙම නැතිනම් ඉතින් ගිය මාසේ මම ඔයාලට වීඩියෝ එකක් ගන්න තිබුණා ෆෙරීගේ, ෆෙරී අලුත් අපේ කමිටු මැනේජර්ගේ. ඉතින් පොඩ්කාස්ට් එකේ එයා දීලා තිබුණ පොයින්ට්ස් කීපයක් බ්‍රේක් ඩවුන් කළා. ඉතින් ඒ වීඩියෝ මිස් කරගත්තනම් ඔයාලට ගිහලා බලන්න පුළුවන්. ටිකක් දිග වැඩි. ඒත් ඉතින් ඒ ප්‍රයෝජනවත් විශාල විස්තර තෝගයක්ම තිබුණා. කොහොමරි ඒ වීඩියෝ එකෙන් ෆෙරි කියන විදියට ඉතින් සුපර් ට්‍රූප්ස් වලින් එයාලා ඉවෙන්ට්ස් කීපයක් ප්ලෑන් කරලා තියෙනවයි කියලා කිව්වා ඉදිරියේදී. දැනනවත් අපි සුපර් ඩ්‍රැගන් ඉවෙන්ට් එක ප්ලේ කරා. ඉතින් මේ පාරයි කියන මම අනුමාන කරන විදියට සුපර් අපේ රොකට් ලූන්, ඉතින් සාමාන්‍ය ලූන් එකේ සුපර් වර්ෂන් එක. ඉතින් ඒ වර්ෂන් එක යූස් කරගෙන යම් කිසි දෙයක් අපිට කරන්න මෙයාලා දෙයි කියන එක මගේ බලාපොරොත්තුව. ඊට අමතරව මෙඩල් ඉවෙන්ට් කියලා යාලා දාලා තියෙන. ඉතින් මෙඩල්ස් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ක්ලෑන් වෝ ලීග්ස් මේ දවස්වල අපි ප්ලේ කරනවා. ඉතින් මේ ක්ලෑන් වෝ ලීග්ස් අතේ ඉවර වුණාම අපිට ලැබෙනවා අනිවාර්යයෙන්ම ලීග් මෙඩල්ස් කියලා දෙයක්. ඉතින් මේ ලීග් ෂොප් එක ඇතුලේ ඒ ටික තියෙන්නේ. මේ ටික අපිට අනිවාර්යයෙන්ම මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව ඒ වගේ මොකක් හරි ලීග් මෙඩල්ස් ලබා දෙන්න එයාලා ප්ලෑන් කරලා තියෙනවද? එහෙම නැතිනම් ඉතින් රෙඩ් එන්විලෝප්ස් අපේ ස්වීට් එලික්ස වගේ මෙඩල්ස් එකතු කරන්නද තියෙන්නේ ගිලා. ඉතින් ඩ්‍රැගන් මෙඩල්ස් කියලා ගිය පාර චැලෙන්ජ් එක ආවේ ඒ කරන්සි එක. ඉතින් මෙදා පාර එතකොට රොකට් ලූන්ස් වල මෙඩල් එක අනිවාර්යම රොකට් මෙඩල්ස් කියලා එයාලා නම් කරයිද. ඉතින් ඒමත් මට හිතෙනවා කොමාරි. ඉතින් ඒක තමයි අනිවාර්යෙන් 11 සිට 21 දක්වා යන ප්‍රථම ඉවෙන්ට් එක කියලා එයාලා නම් කරලා තියෙනවා. ඊට පස්සේ ගලිම 18 වෙනිදා සිට 28 වෙනිදා දක්වා ස්ට්‍රීක් ඉවෙන්ට් කියලා එකක් එයාලා නම් කරලා තියෙනවා. ස්ට්‍රීක් ඉවෙන්ට්. ඉතින් ස්ට්‍රීක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් විනිං ස්ට්‍රීක් එකකට. විනිං ස්ට්‍රීක් කියන්නේ ඉතින් තවදුරටත් සිංහලෙන් පැහැදිලි කරොත් ඉතින් එක දිගටම අපි දිනාගෙන යනවා එක ගේම් එකක් මොකක් හරි චැලෙන්ජ් එකක් යම් කිසි දෙයක් අපි දිනනවා. ඊගාවට ඊගාව එක දිනනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔට්ටු දානකොට බෙට් කරනකොට තමයි මේ වචනේ භාවිත කරන්නේ විනිං ස්ට්‍රීක් එකක ඉන්නවයි කියලා. කොහමරි ස්ට්‍රීක් ඉවෙන් කියලා මේක නම් කරලා තියෙනවා. ඒ වගේම එතන පින්තූරේ තියෙනවා කෙලිම වල පේනවා ඇති පෙට්ටගමක්, ට්‍රෙෂර් චෙස්ට් එකක්. ඊට අමතරව එක ප්ලේස් වෙලා තියෙන කෙලිම තනකොළ බිස්සක් උඩ පඳුරු කීපයක් තියෙනවා, ගස් දෙකක් තියෙනවා පිටිපස්සෙන්. ඊට අමතරව මැද්දේ තියෙන ඒ චෙස්ට් එක ඇතුලේ රත්තරන් බුබුලක් වගේ එකක් දිලිසෙනවා. ඊට අමතරව බිත්තර කහම දෙක වගේ ලුක් එකකුත් ඒකේ දෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ මොකද්ද ඉවෙන්ට් එක? ඒ පෙට්ටගම ඇරිලයි තියෙන්නේ. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම දොර ස්පෙෂල් ඉවෙන්ට් එකක් තමයි පේන විදියට. ඉතින් මෙතන ඉවෙන්ට්ස් දෙකක් මාක් වෙලා තියෙන එකේ ඉතින් දැන් අපේන්ට වෙන්නේ මෙදා පාර මේ ඉවෙන්ට්ස් දෙකෙන් අපිට එපික් ඉක්විප්මන්ට් එක ලැබෙනවාද කියන එක ඩිස්කස් කිරීමටයි. ඉතින් එපික් ඉක්විප්මන්ට් එක ලැබෙන්නේ නැහැ පැහැදිලිවම යාල කියලා තිබුණා යාල ඔෆිෂල් සයිට්ස් වලින්. ඉතින් එපික් ඉක්විප්මන්ට් එක දෙන්නේ නැහැ කියන එකට හේතුව ඇඩේ යාල කියලා තිබුණෙත්. ඉතින් බැලන්ස් එකක් අවශ්‍යයිලු. දැන් ඒකත් අපේ කමියුනිටි එකෙන්ම එයාලට
කියලා තිබුණ දේවල් එයාලගෙන් ඉල්ලා තිබුණ දේවල් වලට පිළිතුරු වශයෙන් තමයි එයාලේ තීරණයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ පිළිතුරු ඒ රික්වෙස්ට් එක මොකක්ද කියලා අපි බැලුවොත්, ඉතින් ඔයාලා දන්නවා අපේ බ්ලැක් ස්මිත් එකේ දැනටමත් අපි ගාව තියෙනවා එපික් ඉකොමර්ස් 3ක ප්‍රමාණයක් අපේ ජයන්ට් ගොන්ට්ලට් එක, ෆ්‍රෝසන් ඇරෝ එක සහ අන්තිමටම ආපු අපේ ෆයර් බෝල් එක. ඊට අමතරව ඉතින් තවත් ඉකොමර්ස් විශාල ප්‍රමාණයක් දැනටමත් අපිට තියෙනවා. මේ ටික අපි අත්දැක බලන්න ඕනේ. අත්තද බලන විතරන්න මේ විශේෂම අපි මේ ටික ඉතින් අප්ග්‍රේඩ් කරගන්න ඕනේ. ඉතින් අපි කැමති එක අප්ග්‍රේඩ් කරන්නත් කලින් ආපු එක ටෙස්ට් කරන්නත් කලින් අලුතෙන් එපික් ඉක්විප්මන්ට් ලබා දීම සාර්ථක ස්ට්‍රැටජි එකක් නෙමෙයි කියන එක යාළට තේරෙලා තියෙන්නේ. ඉතින් ඒකයි යාළා වෙනස් කරලා තියෙන්නේ, මෙදා පාර එකක් දෙන්නේ නැහැ කියලා හොඳ තීරණයක් කියන එක මගේ මතේ. ඊටත් අමතරව එයාලා දැන් වෙනකොට රේඩ් මෙඩල්ස් වලින් අපිට ඕස් මිලදී ගන්න පුළුවන් ක්‍රමයකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒකත් වටිනා වෙනසක් කියන එකයි මගේ මතය. මොකද අනිවාර්යම ඕස් ගැටලුවක් තියෙනවා දැනටමත් ගේම් එක ඇතුලේ. ඒකින්ද ඉතින් මේ වෙනසත් මම 100%ම පිළිගන්නවා. කොහොමද ඉතින් ඒ කියන්නේ මේ පාර ඉතින් එපික් ඉක්විප්මන්ට් එකක් නැහැ. සමහරුන්ට දුක හිතෙනවා වෙන්න පුළුවන්, සමහරු සතුරු වෙනවා වෙන්න පුළුවන්. කොහොමද ඉතින් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කණ්ඩායම අරගෙන තියෙන තීරණය එහෙමයි. ඉතින් ඒ තීරණය අනිවාර්යෙන් මම ගරු කරනවා. මොකද ඒ තීරණය අරගෙන තියෙන්නේ අපේ වොයිස් එකෙන්. අපි කියපු දේවල්, අපි ඉල්ලපු දේවල් වලින් තමයි අනිවාර්යෙන් යාලේ තීරණයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොමද ඒ ප්‍රශ්නය ඉතින් ඒ පැත්තට දානකොට ඉතින් ඒ ප්‍රශ්නය බෞතරයක් ඔයාලට තිබුණ ප්‍රශ්නය. දැන් අපි එන්නේ කෙලිම මට තියෙන ප්‍රශ්නයක් ගැන කතා කිරීමටයි. ඉතින් මට තියෙන ප්‍රශ්නය තමයි රබල් රම්බල් ඔෆිෂියල් වීඩියෝ එකෙන් එයාලා වීඩියෝ අවුට් කරද්දී මෙන්න මේක එයාලා ප්‍රේස් කරලා තිබුණා එතනදී. ඉතින් ඒක ගැන කවුරුත්ම කතා කරන්නෙත් නැහැ, ඒක කවුරුත් දැකලත් නැද්ද මම ඒක දන්නෙත් නැහැ. කොහොම හරි පෙබරවාරි 29 වන දින කියලා එතන මාක් වෙලා තියෙන්නේ. ඉතින් අපි ගේම් එක ඇතුළේ නිව්ස් ටැබ් එක ඇතුළට ගියොත් ඔය විදියට ඉතින් කියපු ගමන් නිව්ස් ටැබ් එකට යන්න බෑ. ඉතින් පෑක විතර කාලයක් යනවා ඒක ලෝඩ් වෙන්නම. මුලින්ම එයාලා මේක හදලා ඉන්න ඕනේ නිව්ස් ටැබ් එකට අපිට ඉතින් ඉක්මනට ඇතුළ වෙන්න පුළුවන් ක්‍රමයක්. කොහොම හරි රයිට් තාම ලෝඩ් වෙන්නේ නිව්ස් ටැබ් එක. ඉතින් නිව්ස් ටැබ් එකේ අන්තිම අප්ඩේට් එක ඇරලා වෙලා තියෙන. ඉතින් ඔයාලා ගිහලා චෙක් කරන්න පුළුවන්. කෙලින්ම අපේ ඕවර්ග්‍රෝත් ස්පෙල් ඒ සෑමසුළු දෙයක්ම ආපු අප්ඩේට් එක. ඉතින් ඒක ඇවිල්ලා තියෙන කෙලින්ම පෙබරවාරි 27 වන දිනයි. ඉතින් පෙබරවාරි 27ට පස්සේ නිව්ස් ටැබ් එකේ අපේ තියෙන්නේ සුපර් ඩ්‍රැගන් ස්පොට්ලයිට් ඉවෙන්ට් එක. ඉතින් ස්පෙෂල් ඉවෙන්ට් එක ඉතින් ඔයාලා ප්ලේ කරා එක. එතකොට මාර්තු 11 සහ 27 මැද පෙබරවාරි 29 කියලා එකක් නැත. ඒ කියන්නේ අනිවාර්යම මෙතනදී එයාලා යම් කිසි මොකක් කර දෙයක් ප්ලෑන් කරලා තිබිලා එයාලා අයින් කරා කියලා මම පෞද්ගලිකව හිතන්නේ. ඒ වගේම එයාලා ප්ලෑන් කරාවෝ අයින් කරපු ඒ දේ ටෙස්ට් ඉන් ද බටන් කියලා එයාලා නම් කරලා තියෙන. ඊට අමතරව ඒකට එයාලා ඉන්ක්ලූඩ් කරලා තියෙන අයිස් ගොලම් කෙනෙක් සහ ගොලම් කෙනෙක් වයි. ඉතින් අයිස් ගොලම් කෙනෙක් සහ ගොලම් කෙනෙක් දෙන්නව උපයෝගී කරගෙන ටෙස්ට් ඉන් ද බටන් කියන එක එයාලා ඉන්ක්ලූඩ් කරනවා. කියන්නේ මොකක් හරි එයාලා බටන් එකක් ඇඩ් කරන්න අයිඩියා එකක් තිබිලා අයින් කරාද. ඉතින් නැවත වරක් ඒ පොඩ්කාස්ට් එකට අපි ගියොත් ඉතින් ෆෙරිගේ ෆෙරි ඒක කියලා තිබුණා ඒ එයාගේ පොඩ්කාස්ට් එකේ. මමත් ඒක පොයින්ට් සැරේට ඔයාලට දීලා තිබුණා. ඉතින් එයාලගාව අදහසක් තිබිලා තියෙනවලු අපේ චැට් එකට, ක්ලෑන් චැට් එකට. තවදුරටත් ඉතින් මොකක් හරි වෙනසක් ගේන්න ඕනේ කියලා ඉදිරියේදී ඉතින් ඒ වෙනස එයාලා ඉන්ක්ලූඩ් කරලා අයින් කරා කියලා තිබුණා. හැබැයි කොහමරි ටෙස්ට් ඉන් ද බටන් කියන්නේ මොකද්ද? ඉතින් තවත් අලුත් මොකක් හරි බටන් එකක් කියලා ඇඩ් කරන්න දෙන්නේ මේක ඇතුළට. එහෙම වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් වෙනස්ම මාදිලේ කතන්දරයක් වෙන්නත් පුළුවන්. කොහමරි ගොලම් කෙනෙක් අයිස් ගොලම් කෙනෙක් එයාලා ප්ලේස් කරලා තියෙන්නේ. ඉතින් මේක ගැන මම කතා කරන්නයි හිටියේ ගිය සතිය වගේ ඇතුළත. හැබැයි ඉතින් මට කාලයක් ලැබුණේ නැහැ. ඒක හින්දා ඉතින් ඔයාලට මම මේක දැන් බාර දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යෙන් කමෙන්ට්ස් වලින් කියන්න. ඔයාලා මොකද්ද හිතන්නේ මේ ටෙස්ට් ඉන් ද බටන් කියන කතන්දරය ගැන කියලා? ඉතින් කොමාරි ඔය දෙක තමයි කතන්දර දෙක අනිවාර්යෙන්ම ඉතින් එපික් ඉක්විප්මන්ට් එකක් ලැබෙන්නේ නැහැ. කොමත් මේ මාසේ එයාලා කෙලින්ම කියලා තිබුණා අපේ ඒ අයිඩියාස් අපේ ෆීඩ්බැක් එකට අනුව තමයි එයාලා ඒ තීරණය ගත්තේ කියලා. ඉතින් ඒ වගේ ක්‍රීඩකයන්ව ගරු කරන එකට මම අනිවාර්යම ගරු කරනවා එයාලට ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ටීම් එකට. ඉතින් මම හිතනවා ඔයාලත් අනිවාර්යම ඒකට එකඟ වෙනවා ඇති කියලා. ඉතින් කොමාරි ඔය ටික තමයි ඉතින් මේ වීඩියෝ එක මම කව කරන්න හිටපු කතන්දර ටික. ඉතින් අපිට ඒ කියන්නේ බොහෝ දුරට ලබන මාසේ තමයි එතකොට එපික් ඉක්විප්මන්ට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉදිරියේදී මේ දින දෙකේදී අපිට ඉවෙන්ට්ස් දෙකක් තියෙනවා. ඉතින් ඒ ඉවෙන්ට්ස් එකත් ප්ලේ කරලා අපිට ෆන් එකක් ගන්නයි තියෙන්නේ. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.